රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. මේ රටේ වෙලා තියෙන තත්ත්වය ගැන බොහොම කනගාටුයි. අපේ දරුවන්ගේ අනාගතය ගැන බොහොම දුකයි. අපි මෙහෙම හිටියට අපේ දරුවන්ට යන කල මොකද්ද කියලා වෙලාවකට හිතනවා ඇත්තමයි. මගේ ආයතනයේ ගෝලු 12ක් විතර වැඩ කරා වාහන 10 12ක් තිබ්බ දවසට දැන් වාහනයක් එන්නේ බඩුවල ගණන් හැටියට 5500 ඇතින්ත ලීටරයක් ඔක්සිජන් බෝතල 3500 කාබයිට් ටික වුණත් ගණන් දැන් ගෝලු 12ක් විතර වැඩ කරපු තත්ත්වෙ තිබ්බා දැන් එක ගෝලයක්වත් නැහැ එක්කෙනෙක් ඉන්නවා තව එයාත් දැන් මේ දවස් ටිකේ වැඩ නැහැ ඉන්න නිමාඩු කෙනෙක් වාහනයක් ගෙනාපුවාම දැන් මං ගණන් කියනවා දිරුපත යන හදන්න ඊට පස්සේ ඒක අහලා ඉවරලා ගණන් වැඩි කියලා යනවා තියෙනවනේ කාබයිට් දාන එක ඒකත් දිරලා තියෙනවා වැඩක් කරෙන්නෙම නැහැ ඔක්සිජන් බෝතල පාවිච්චියක් කරන්නෙම නැහැ මේ දිරලා තියෙන මේ ඔක්කොම මේ कस्टमर आउते बार मिल गण मिलतेटर मिलते මේක මේ තියෙන දේවල් ටික කරගෙන යන්න බෑ මෙතන ඉහාට. අයිති කරටෝ මිල ගණන් කිව්වාම දැන් තියෙන මිලත් එක්ක කරගෙන යන්න ඒගොල්ලෝ අපේ මුදලක් එහෙම වැඩ කරන්නේ නෑ දැන්. ඉස්සර සාමාන්‍ය කාබයිට් කිලෝ එක අපි ගෙනාව රුපියල් 180ට වගේ දැන් ගේන්නේ 1300 එක. ටිනර් ගැලුමක් ගෙනාවේ සාමාන්‍ය සීඑස්සි ටිනර් ගැලුමක් රුපියල් 3500ත් 4500ත් අතර. දැන් ටිනර් ලීටරයක් වෙනවා රුපියල් 4500ක් TIC හයිග්ලොස් වගේ. 2K ටිනර් ලීටරයක් රුපියල් 12000ක් විතර වෙනවා. 2K තින්ත ලීටරයක් ගන්නවා රුපියල් 20000ත් 40000ත් 50000ත් අතර ඒ වගේ යනවා. ඉතින් රැකියාව කරගෙන යාම හරිම අමාරුයි. රජයෙන් අපිට සහනයක් දෙනවා නම් මීට වඩා අපිටත් සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වෙලා යන්න පුළුවන් තත්වයකට. ඒ නැත්තම් වැඩ පුළුවල් වහලා දාලා ගෝලය ටිකක් දැන් 3-4 දෙනෙක් අයින් වෙලා ඉන්නවා. දැනට එක ගෝලයක් වැඩ කරන්නේ. ඉදිරියට ඒ ගෝලයට දෙන්න තරම් රැකියාවක් නැති වෙයි බොහෝ දුරට. වාහනය ගැන ලදාලා දැන් මාස 6ක් විතර වෙනවා. දැන් මේ මිනිස්සුන්ට මේ වැඩේ කරගන්න විදිහක් නැහැ. අතේ මුදල් නැහැ. වැඩේ දැන් බාගට කරලා ඉවරලා වහලා දාලා තියෙනවා. දැන් මාස 6ක් මේ එහෙම පැත්තකට දාලා. මේ කට්ටු ටික විතරයි ගහලා තියෙන්නේ. දාසේ කැලි තට්ටු ගහලා පැත්තකට දාලා තියෙනවා. දැන් වැස්සට පෙමෙනවා. ආයේ ඉරලා ඉවර වෙනකන් ගෙනියන්න වෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේ ඇක්සිඩන්ට් එකක් මේක සම්පූර්ණ वाहन दालती මේ දවස්වල ඉතින් බොහොම අමාරුවෙන් තමයි මොකද මේ දැන් කන්න හොයා ගන්නව ඇර දැන් වාහනයක් කොහොමද ඉතින් පේන්ට් කරන්න ටින්කර් වැඩ ටික කරගන්න අමාරුයි කන්න ටික නැතුව කොහොමද ඒ වැඩ ටික කරන්නේ එතකොට අපිටත් රස්සාව නැති වෙනවා මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා දරුවෝ 3 දෙනාවත් දැන් ඊළඟ අවුරුද්ද ඉඳලා ඉස්කෝලේ යවන්නත් අමාරු තත්ත්වයකට තමයි එන්නේ ඒ කියන්නේ කන්න වේල හොයා ගන්න බැරි වෙනවා ළමයි පොතක් පතක් ගන්න බෑ මිල අධික වෙලා තියෙනවා අපි උගත් මිනිස්සු නෙමෙයි උගත් නැති වුණාට අපිට දැන් තේරෙනවා ඇත්තටම පාලකයෝ හරිම දුර්වල තත්ත්වයකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ මගේ පුතා මේ ළඟදි කඩේට ගිහිල්ලා බිස්කට් එකක් ඉල්ලුවා මම ගියේ කඩේට අත්‍යවශ්‍යම දේවල් ටික අරගෙන එන්න උවමනාදේ මගේ පුතත් එක්ක මං ගියේ තව එක වසරේ පුතා බිස්කට් එකක් අරන් ආවා අම්මේ මට මේක ඕනේ කියලා 300 ගාණක් යනවා බිස්කට් එකට මං කෝ පුතේ අම්මට මෙච්චර සල්ලි නෑ ගොඩක් පස්සේ ගරන් දෙන්නම් කියලා මගේ පුතා
ඒ බිස්කට් එක ගිහින් තිප්පා ඒ දරුවට තේරෙන තරම් මට හරි දුක හිතුණා ඒ වෙලාවේ සල්ලි තියෙන මිනිස්සු කොහොම හරි උගන්නනවා දරුවන්ට රට හරි යවනවා අපිට ඉතින් එච්චරවත් කමක් නැහැ